දැන් හිතන්නකෝ ලෝකේ අපි දන්න හඳුනන පුද්ගලයෝ ඉන්නවා නොදන්න පුද්ගලයෝ ඉන්නවා. එතකොට දවසේ අපි නොදන්න පුද්ගලයෝ කොච්චර දවසකට මිය යනවද? විශේෂයෙන් මේ කාලය තුල අපි දන්නවා අවිනිශ්චිතතාවයක් ලෝකේ තියෙනවා. එතකොට අපි නොදන්න පුද්ගලයෝ කොච්චර දවසකට ලෙඩ වෙනවද, මරණයට පත් වෙනවද? හැබැයි අපිට ඒ ජරා මරණ ධර්ම හමුවේ අපිට දුක එන්නේ නැහැනේ. අපිට ඒ ව්‍යාධි මරණාදී ධර්ම හමුවේ අපේ ජීවිතේට දුක එන්නේ නැහැ. හැබැයි යම් තැනක අපිට අපි කැමති කෙනෙක් ලෙඩ වුණොත්, අපි ආදරය කරන කෙනෙක් මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? එතකොට අපේ ජීවිතේට ඔන්න දුක ගලාගෙන එන්න පටන් ගන්නවා. දැන් මේ දුක එන්න හේතුනේ මොකද්ද? මෙතනදී දැන් මේ දුක එන්න හේතුව බවට පත් උනේ කෙනෙකුගේ මරණය කියලා අපි කල්පනා කළාට, කෙනෙකුගේ ලෙඩවීම කියන දේ කියලා අපි කල්පනා කරාට ඇත්තටම කාරණේ බවට පත් උනේ ලෙඩවීම හෝ මරණයට පත්වීම නෙමෙයි. එතනදී අපිට ඒ දුක හදාගන්න හේතුනේ මොකද්ද? අපි එයා පිළිබඳව පවත්වපු කැමැත්ත. එමත් නැතිනම් අපි අර යම් විදිහකින් කාම ආශ්‍රවයක් තිබුණා නම් අපි තුල අපි එයා පිළිබඳව හිතන්නට පුළුවන් ප්‍රමාණය කොච්චරද, එපමණකට දුක හිතෙනවා. නිකන් හිතන්නකෝ කෙනෙක් මරණයට පත් වෙනකොට ඒ කෙනා සමග සමීපස්තව ඇසුරු කරපු පුද්ගලයින්ටත්, ඒ වගේම යම් යම් දුර ප්‍රමාණවලින් ඇසුරු කරපු පුද්ගලයින්ටත් දැනෙන දුක ඒකාකාරී නෙමෙයිනේ. විවිධාකාරවයි ඒ පුද්ගලයින්ට දුක දැනලා තියෙන්නේ. ඒ පුද්ගලයා පිළිබඳ කිසිවක්ම නොදන්න කෙනෙකුට ඒක එතරම්ම සැලකිය යුතු දෙයක් නෙමෙයි. එතකොට ඒ එකම මරණය කියන ධර්මය හමුවේ කෙනකෙනාට දුක වෙනස්ව ලැබිලා තියෙන්නේ. දුකේ නානත්වයක් තියෙන්නේ ඇයි? දුකේ නානත්වයක් තියෙන්නේ කෙනකෙනා ඒ දුක කියන දේ හදාගෙන තියෙන කෙනකෙනා තුළ නිසා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සක්කාය කියන අන්තය තුළ ඉන්නවා නම් සක්කාය කියන අන්තය ඇතුලේ රැඳිලා ජීවත් වෙනකොට ඒ කෙනා කරා දුක ගලාගෙන එනවා. පංච උපාදානස්කන්ධය කියන මේ අන්තය ඇතුලේ ඉඳලා නම් කටයුතු කරන්නේ, එයා කරා දුක ගලාගෙන එනවා. එයාට පුළුවන්කම තියෙනවා ලෝකේ ජරා මරණ ව්‍යාධි ආදී සියලුම දුක් විඳින්න. එතකොට ඒ දුකට පදනම සකස් කරලා තියෙන්නේ බාහිර වෙනස් වීම කියලා අපි කල්පනා කරනවා. හැබැයි ඇත්තටම දුක ගෙනල්ලා තියෙන්නේ මොකක් නිසාද? අපි හිතෙන් එබඳු දේවල් පිළිබඳව කැමැත්ත ඇති කරගෙන තියෙන යම් මට්ටමකටද එපමණකට අපි ජීවිතයේ දුක කියන දේ සකස් කරගෙන තියෙනවා. එහෙනම් දැන් අපි කරන්නට ඕනේ මොකද්ද? අපි කරන්නට ඕනේ යම් කිසි තැනකනම් මේ දුක උපද්ද ගත්තේ, අන්න ඒ තැන තේරුම් අරගෙන අපි ඒ තැන දුරු කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපිට මේ කතා කරේ අපි සක්කාය කියන අන්තය ගැන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන තැන අපි උපාදානයෙන් ඇසුරු කරනවා. උපාදානයෙන් ඇසුරු කරනවා, ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා. ඇහැට පේන්නේ රූපයක්. රූපයක් කියලා කියන්නේ මොකද්ද? ඇහැට පේන්නේ වර්ණ සටහනක්නේ, පාට ටිකක්. බාහිර ආලෝකයක් වස්තුවක් මතට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක් අපේ ඇහැට පතිත වෙනවා. එතකොට ඇහැට ආලෝකයක් වර්ණ සටහනක් පේන තැනක අපි හිතින් හිතලා හිතින් දැනගන්නවා මේ මගේ දරුවා, මේ මගේ අම්මා තාත්තා, මේ ගෙවල් දොරවල් කියලා අපි හිතින් හිතලා හිතින් දැනගන්නවා. එතකොට හිතින් හිතලා අපි හිතින් දැනගත්තාම දැන් මොකද්ද වෙන්නේ? අපි අර රූපය පිළිබඳව බැඳීමක් ඇති කරගන්නවා. හැබැයි දැන් මේ රූපය පිළිබඳව බැඳීමක් ඇති කරගන්න ඇහැට පෙනුණු වර්ණ රූපේ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා ඉවරයි. හැබැයි අපි හිතින් දැනගත්ත දේ පිළිබඳව අපි කැමැත්තෙන් බැඳිලා තියෙනවා. ඒකත් එක්ක ඔන්න අපි අපේ ජීවිතයේ ඇතුලේ දුක උපද්දගෙන තියෙනවා. දුක උපද්දන්න පුළුවන් පරිසරය හෝ නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට ඒ තමයි පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අර රූපය උපාදානයෙන් ඇසුරු කරනවා, ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා. එතකොට සමස්තයක් විදිහට ඒ කෙලෙස් සහිත වූ ස්කන්ධ ටිකක්, කෙලෙසුන්ගෙන් ඇසුරු කරන ස්කන්ධ ටිකක් පොදුවේ පංච උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යනවා, නම් කරනවා.